දැන් මෙතන තිය ජනල් තුමා ඉන්නකොට බලපන් කැලින් එහෙම මේන් ගස්තුලි කඳු උඩින් කට්ටිය පිළිලා එනවා. ඇවිල්ලා හිටන් මේව හිටපාම අල්කම ගෑමුත් තුමා ගිහලා හිටන් ජනාධිපති මහත්මයා ළඟට තුමා. එතකොට ජනාධිපති මහත්මයා දානේ බෙදමින් සිටි ජනාධිපති මහත්මයා විශ්වවිද්‍යාලෙන් අපු කොට ගිහලා හම්බෙමු කියලා. ආ හොඳයි ඉතින් එතෙන්ද කවුරුද ජනාධිපති මහත්මයා හර කැමති මිනිස්සු. මිනිස්සු කම්බුන අම්බෙලා තමයි අර ඔබ කියන සුවිශේෂ වූ ගමන ගියේ. දැන් මෙතෙන්ට ගියේ මේ සීවි රත්නායක අමුතුවරයා සමග ජනාධිපතිතුමා හෙලිකොප්ටරේ නැගලා ගියේ කොහෙද? පොරමඩල මධ්‍යම විද්‍යාලෙ පිටතදී. දැන් ඔතෙන්ට ගියාට පස්සේ එතන ඉඳලා මෝටර් රථයෙන් ගමන් කරා එස්.පී. දිසානායක මහතාගේ අනුරාධපුරයට ගියා. හැබැයි එස්.පී. දිසානායක මහතාගේ නිවසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන විට සුවිශේෂ සිද්ධියක් වුණා. ඒ තමයි පවුලේ සියලුම සහෝදරවරු ගෙදර හිටියේ. අම්මත් ගෙදර හිටියා. ඒ විතර නෙමෙයි එස්.පී. දිසානායක මහතා එදා උදෑසන දවසේ තමන්ගේ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් තමන්ගේ නිවසට කැඳවා බලමණ්ඩල රැස්වීම පවත්වන්නට සූදානම්ින් සිටියා. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ පැමිණීම එතන හිටපු බොහෝ අයට හදිසි පැමිණීමක් වුණා. එනුව එස්.පී. දිසානායක මහතා ඉතාමත් ඉක්මනට ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා ජනාධිපතිතුමා සිප වැළඳගෙන මේ පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමාට බොහෝ සෙයින් ප්‍රශංසා කරලා ඉන් අනතුරුව පැමිණ සිටි පිරිසට කියා සිටියා. දැන් ජනාධිපතිතුමා පැමිණ සිටිනවා අපිට ආරාධනාවක් කරන්නට. ඒ අනුව තමයි මේ සියලු කතාවට මූලාරම්භය වැටෙන්නේ. ඔව් දැන් මෙතනදී මේ පිටින් මා හිතන්නේ ලෝක හදිසි ආගමනයක් කියන්නේ අපිට ලැබුණට මේක පරණ මේ පොහුන් වෙච්ච නාට්‍යයක ගෑල්ලක් වගේ තමයි පේන්නේ, ගවනිකාවක් වගේ. මොකද දැන් මොකද සාදේ දිසානායක, එස්.පී. දිසානායක ওই සහෝදරයෝ පෞද්ගලික කාලේ තුල විරසිත වෙලා ඉන්නේ දිසානායක අරහා. දැන් මෙතනදී එස්.පී. දිසානායක මාතක අම්මත් හිටියා, මල්ලිලත් හිටියා, සේරම හිටියා. දැන් සාදේ දිසානායක ඉදිරියට ඇවිල්ලා ජනාධිපතිතුමා කියවේ ජනාධිපතිතුමනි පොහුගේ කාලය තුළම අපි මේ විරසක වෙලා හිටියේ. දැන් ඔබතුමා ඇවිල්ලා දුක දෙයක් කරන කරේ කියලා. දැන් එස්.පී. දිසානායක මාතක මෙතනදී ජනාධිපතිතුමා වලදගෙන බදාගෙන සිපගෙන ජනාධිපතිතුමාට කිව්වා මේ තමයි මගේ මේ බලමණ්ඩලයේ පිරිස්. දැන් මම තීන්දුවක් ගන්නවා, අනිවාර්යෙන් ඔබතුමා සායේ දැක්වීම සඳහා මා ඔබතුමා ගාවට එනවා. එයන් තමයි පහුගිය සඳා දවසේ එස්.පී. දිසානායක මහතා පැමිණෙන්නේ කොළඹ තමන්ගේ බිරිඳ සමග. ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවනවා පොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී. මෙතෙන්දී එස්.පී. දිසානායක මහතා තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි සාකච්ඡා කළා. මේ සාකච්ඡාවෙන් අනතුරුව තමයි සඳුදා දවසේ එස්.පී. දිසානායක මහතා කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නේ. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එස්.පී. දිසානායක මහතා තමන් එක්සත් ජාතික පක්ෂය අතහැරලා දාලා ආණ්ඩුවට එකතු වන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය පළ කරන්නට ගත්තු තීරණය පිළිබඳ සියලුම තොරතුරු මාධ්‍ය වෙත හෙළි කරනු ලබනවා. ඔව් දැන් එස්.පී. දිසානායක මහතා සමග ජනාධිපති මණ්ඩලයේදී එස්.පී. දිසානායක මහතායි අමරා දිසානායක මහත්මයා ඉන්නයි හැමින් අවස්ථාවේදී ජනාධිපතිතුමා කියනවා මාධ්‍ය හමුවට පෙර අපි එස්.පී. ටික දෙකක් එම් බිලා කතා කරමු කියලා. ඉතින් එතනින් තමයි කතා බහ කරලා ඉවරලා තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. මෙතන පස්සේ උදිත ජනාධිපතිතුමා තම සුවිශේෂ වූ ගමනක් නිරත වෙනවා. ඒ තමයි පුදුකුඩි ඉරුක්කු. පුදුකුඩි ඉරුක්කු කියපුවාම අපි දන්න දෙයක් තමයි ප්‍රභාකරන් අවසන් ගමන් කියපු තැන තමයි, අවසන් සටන් සිදු වුණ තැන තමයි පුදුකුඩි. ජනාධිපතිතුමා පුදුකුඩිත්ව බලා පිටත් වෙන්නේ අවසන් විජයග්‍රහණයේ රණවිරුවන් සමරීම සඳහා රණවිරු ස්මාරකයක් එහි ඉදිකරන්නට. දැන් ඒක විවෘත කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා ඒ ගමන යන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ මේ සංචාරයේදී ජනාධිපතිතුමා නමතක කරන්නේ නැහැ මැණික් ෆාම් කඳවුර වෙත ගොස් ජනතාව සමග තොරතුරු කතා බහ කරන්නට, ඔවුන්ට මේ ප්‍රදේශයේදී ලැබෙන සහන පිළිබඳ කතා බහ කරන්නට ජනාධිපතිතුමා නමතක කළේ නැහැ. ඔව් මෙතන උදිත අතවශ්‍යම මැණික් ෆාම් කඳවුරේ සංචාරය බොහොම වැදගත් වෙනවා. මොකද ජනාධිපතිතුමා මඩු දේවස්ථානට පිටි ඉස්සර ගියා. මඩු දේවස්ථානට යනකොට එතන හිටියා ওই බිල්ලෝ සාන්තු. එතකොට අමුතුරු ගන්නවා විමල් වීරවංශ වගේ පිරිසක් හිටියා. ඉතින් දැන් මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා ඉවර වෙලා වවුනියාවේ කඳුක්ටක් ගිහිල්ලා එතන දිවාහාරය අර තමයි මැණික් ෆාම් කඳුරේ. මැණික් ෆාම් කඳුර ගැන කියපුවාම මැණික් ෆාම් කඳුරේ ඉන්නේ උදිත සම්පූර්ණම එල්.ටී.ටී.ඊ. පාලනේ. කියන්නේ කොටි පාලනේ යටතේ වසර ගණනාවක් තිබුණා පිරිසක්. මේ කට්ටිය මහින්ද රාජපක්ෂ පිටුරෝණින් දැකලා තිබ්බත් දිවි හිමියෙන්ම දැකලා තිබ්බේ නැහැ පණවිට. ඉතින් දැන් ජනාධිපතිතුමා මෙතනට යනකොට මේකත් ගැන ලොකු දෙයක් ඒලා ජනාධිපතිතුමා දෙබලින් කතා කරලා කට්ටියට මේ අපි අල්ලලා සුහදව කතා බහ කරපුවාම මෙයාට හරි පුදුම මේකක් ලැබුණ. දැන් මෙතන ලොකු ප්‍රතිචාරයක් ඇති වුණා ජනාධිපතිතුමාට මේ දෙමළ ජනතාවට. ඉතින් මේක මා හිතන්නේ මැණික් ෆාම් සංචාරය ඉතාම සුවිශේෂ වූ සංචාරයක් බවට පත් වෙනවා. ඒ
සුවිශේෂි බව සමග තමයි බදාදා දවසේ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී. කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව උනන්දු වන මැතිවරණ මෙහෙයුම් කමිටුව රැස්වෙනවා. මෙහි මූලිකත්වය ගලබන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්වරයා. මෙතනදී මෛත්‍රීපාල සිරිසේන මහත්වරයා පැමිණ සිටි සියලුම දෙනාට දන්වපු සුවිශේෂී කාරණයක් තිබුණා. ඒ තමයි මෙවර ජනාධිපතිවරණයේ තීරක බලය වන්නේ ගමේ ජනතාව. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සතු සියලුම පණිවිඩ අපි ඉතාමත් ඉක්මනින් ගමට ගෙන යා යුතුයි. ගමේ ජනතාව දැනුවත් කළ යුතුයි. අපේ පණිවිඩය පිළිබඳ ඒ ජනතාවට හොඳ විශ්වාසයක් ඇති කළ යුතුයි කියන කාරණය මේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සියලුම දෙනා වෙත මෛත්‍රී